না না মতি মটন প্রয়োজন না, কলি কোথায় ইতিং মানসে আপি মেয়ে মহতে তিয়েনে নেতে মানসেটে হেমা মেয়ে মহতে দিলে পুরুষ দেখ নিতে নিসা মেয়ে তো বান্ধুর মানস আপনি চাই ইতিং এক ইন্নে অতীতে এতনে তিয়েনে প্রশ্নে তামাই অতীতে অনাগানে পশু তেবলি বিমাক তামাই সামান্য মেয়ে এই মানে তাঙ্গিনি অনাগতে অনাগতে তিনি মুখান্ত বায় মনোয়া বেদ দান কিয়ে বাই দেন পড়ি দারু একটা এক ইচ্ছরম দেন নেতুয়েদি নাম তনি নামলা তাতলাটা তে দন্নি আপি কইবেলে থিতানি মনোয়া বেদ দান এটা বুধহান্দ্র একটা কিবে মেহমান অতীতে গেন হিত হিত ইন্নকে তেরুমাক নে পশু তেবেনা বিতরাই এক বেলা ইবরাই এক কথা মুকুত নে কাতেলাদা কোনো গোডাক অনাগতে গেন বাইবেবি ইন্নকে তেরুমাক নে হে মুকত বুধহান্দ্র পহেদির প্রকাশ করনা মে লোকে ඉස්සරහට වෙන දේ කියන්න පුළුවන් කිසිම සත්වෙක් නෑ කියලා. විශේෂයෙන් මනුස්ස සත්වයක් නම් බෑ. අනිත් සත්වයන්ටත් බෑ කියලා තමයි උන්වහන්සේ කියලා තියෙන්නේ. නමුත් අපි ඒක පිළිගන්නේ නෑ නේද? බුදුහාමුදුර කිව්වත් නෑ. ඒ නිසා අපි කියන්න පුළුවන් කියලා හිතන අයගෙන් ගිහිලා අහනවා සමහර අය. හරි නමුත් බුදුහාමුදුරේ ඔක්කොම විද්‍යාවල් බොරු විද්‍යාවල් විදියට අහක දාලා තියෙන බුදුහාමුදුර කියලා තියෙන්නේ අනාගතේ කොමක් වෙයිද කියලා කියන්න පුළුවන් කිසිම මනුස්සෙක් මේ ලෝකෙ නෑ. ඒ නිසා ඔබ අනාගතය ගැන හිත හිත බය වෙන එකේ තේරුමක් නැහැ. මොකද ඔබටවත් කියන්න බෑ මොනවද වෙන්නේ. තේරුමක් නැති දෙයක්. එතනදී බුදුහාඳුර කිව්වේ නැහැ මේ ප්ලෑන් කරන්න එපා කියලා. නමුත් අපි මේ අනාගතය ගැන හිතනවා කියන ප්ලෑන් කරන එක නෙමෙයි. ප්ලෑන් අනාගතේ ප්ලෑන් කරන්න යන්නේ විනාඩි දෙකක් එකක් බොන ගම මොකද කරන්න ඕනේ කියලා ප්ලෑන් කරන්න පුළුවන්. අපි වැඩිපුර කරන්නේ බය වෙන එක. මොනවා වෙයිද දන්නේ අසුභවාදී විදියට හිතන එක. හරි නෙගටිව් මයින්ඩ් ස්ටේට්ස් වලින් වෙන්න පුළුවන් නරකම දේ හිත හිත ඉන්න එක තමයි වෙන්නේ. ඒකත් මනුස්ස ස්වභාවය. දැන් මේවා අපේ ස්වභාවයන් කියලා දැනගත්තම හරි ලේසි. රයිට්? මොකද ඒ නිසා තමයි මේ මනුස්සයා කියන සත්වයා මෙච්චර දුකකින් ස්ට්‍රෙස් එකකින් ආතතියකින් ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඉතින් බුදුහාඳුර කියන්නේ මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම මනෝවිද්‍යාකරුවා. බුදුහාඳුර කිව්වා ඔබට සතුටෙන් සැනසීමෙන් ඉන්න ඕනේ නම් මෙන්න ක්‍රමය. අතීතයේ වැඩක් නැහැ ගිහිල්ලා ඉවරයි. සමහර අය කියනවා නෑ මම අතීතය මෙනෙහි කරන්නේ පාඩමක් ඉගෙන ගන්න. කොහෙන්ද දැන් අපි ඉගෙන ගත්තද? මන්ට වටනම් පේන්නේ අපි පාඩමක් ඉගෙනගෙන තියෙනවා කියලා. ඒ වැරදිම ආයි කරනවා අපි. ඉතින් උදාහරණයක් ඒක අතෑරලා ගන්න වැඩක් නෑ. අනාගති කාටවත් කියන්නේ මේ මොන වේවිද කියලා. ඒ ගැන හිතලවත් වැඩක් නෑ. එහෙමනම් මොකක්ද අවශ්‍ය? මේ මොහොත. මේ මොහොතේ තමයි අපේ ජීවිතය සිද්ධ වෙන මේ මොහොතට සිහි එළඹවාගෙන මේ මොහොතේ කළ යුතු දේ කල්පනාවෙන් සිහි නුවණින් කරන එක තමයි අවශ්‍ය. එතකොට අපි නිකම් බලන්න අපි දවසකට පැයක් ඉන්නවද මේ මොහොතේ? නැහැ. අපි දවසකට විනාඩි 10ක් ඉන්නවද මේ මොහොතේ? නැහැ. අපි දවසකට විනාඩියක් ඉන්නවද මේ මොහොතේ? ඒත් නැහැ කියලා බලාගන්න පුළුවන් අද භාවනා කරන්න. මොකද මේ මොහොතේ ඉන්න හුරුවක් තියෙනවා නම් භාවනා කරන්න පුළුවන්. භාවනාවක් කියන්නේ මේ මොහොතේ මොකද වෙන්නේ කියලා බලන එක. එතකොට අපිට තේරෙයි අපි කොච්චර සිහින ලෝක දෙකකද ඉන්නේ. අතීතයේ දුකෙන් ඇලි ඇලි ඉන්න, අනාගතයේ ගැන බියෙන් වෙලි වෙලි ඉන්න. සිහින ලෝක දෙකක ඉන්නේ දෙකම ඇත්ත නෙමෙයි. එකක් ඉවර වෙලා අනිත් එක ඇවිල්ලත් නෙමෙයි. හරි. ඉතින් මේ මොහොතේ තමයි සැනසීම නිවීම තියෙන්නේ. අපට ඒක කුරුනේ. ඒ නිසා අපි ඉස්සලා බලමු කොහමද මේ මොහොතට අපි කුරු වෙන්නේ. මේක ලෝකේ মালටි බිලියන් ඩොලර් බිස්නස් එකක්. මේක විකුණන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා. ප්‍රසන්ට් මොමන්ට් මයින්ඩ්ෆුල්නස් කියලා මේක හොඳට විකුණනවා පිට රටවල. හරි. ඉතින් සමහරට මේ පුතාලත් ඉගෙනගෙන පිට රට ගිහිල්ලා මේවා සමහර සල්ලි ගෙවලා කරයි. මේ තමයි බුදුහාඳුර කියපු ධර්මය. මේ මොහොතේ ඔබ ඉන්න දන්නවනම් ඔබට සතුට සැනසීම නිවීම මේ මොහොතේ හම්බ වෙනවා. අතීතයට ගියාම පසුතැවිලි වීම දුකක්, අනාගතයට ගියාම බය කියන්නේ දුකක්. හරි. ඉතින් මේ දෙකේම අපි දුකෙන් ආතතියෙන් ස්ට්‍රෙස් එකෙන් මහා ප්‍රශ්න කොට ඉන්නේ. හිතන්න නිකන් වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද? එකක් තමයි පිළිකාවක් හැදුණා කියන්නේ. මේ මේ මොහොතේ පිළිකා රෝගියෙක්ගෙන් උනත් අහන මේ මොහොතේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ දැන් එයා කියන්නේ නැහැ මේ දැන් ප්‍රශ්නයක්ද?
ඒක තමයි තියෙන්නේ. ඉතින් අනාගතේ කවුරුත් මැරෙනවා. සමහර වෙලාවට පිළිකා රෝගියට කලින් අපි මැරෙනවා. ඒකයි. ඉතින් මේ මොහොතේ කාටවත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මොහොත කියන්නේ ක්ෂණයකින් යන මොහොතක්. ඊළඟ මොහොත මේ මොහොත කියන්නේ මොකද්ද කියලා හිතනකොට ඊළඟ මොහොතවල ටිකක් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. මේ මොහොතේ ඉන්නවා කියන්නේ හරියම සංසුන් නිවිලා. හොඳයි අපි දැන් මේ මොහොතේ ඉන්න බලමු. ඒකට ඉස්සලාම කරන්න ඕනේ ඇස් දෙක අපි වහගන්නේ භාවනාවෙන්. ඇස් දෙකෙන් තමයි සියලුම එළිය ලෝකය ගැන ප්‍රධානම උත්තේජනය එන්නේ ඇස් දෙක. මොකද අපිට හැමදේම හොඳට පේනවා. ඉතින් ඇස් දෙක ඔන්න වහගත්තා. ඇස් දෙක වහගත්තාම මොකද වෙන්නේ? තව දොරටු පහක් ඇරිලා තියෙනවා. එතකොට දල වශයෙන් බලමු. දැන් මේ වෙලාව අපි කන්නේ නැහෙනේ මොනවත්. කන්නේ බොන්නේ නැති නිසා දිව කියන දොරටුවත් දල වශයෙන් වැහිලා කියලා ගන්න පුළුවන්. ඔන්න දැන් දොරටු දෙකක් වැහිලා. එතකොට නාසය දැන් මේ හරියේ මොකොත් එහෙම විශේෂ ගඳ සුවඳක් නැහෙනනේ. සමහර අය රස කෑමක් වේලා අල්ලපු ගෙදර. එහෙම આવවත් නැ ඔන්න පොඩ මනස එහෙම යන්න පුළුවන්. දැනට නැහැ. එතකොට නහයත් తాවකාලිකව වැහිලා තියෙනවා. එහෙනම් දැන් ඇරිලා තියෙන්නේ මොනවද? කන, ශරීරය, මනස. එතකොට කනට ශබ්ද ඇහෙවි. ඔන දැන් කෝල් එකක් එනවා. ආ මේ හැබැයි අපේ භාවනාවේ ඉන්න කෙනෙක්. පොඩ්ඩක් බලමු මොකද ප්‍රශ්නේ කොහොමද. හලෝ ආන්ටි. ඔව්. ආන්ටි ලින්ක් එක හරිද? ඔව් ඔව්. එහෙනම් ආන්ටි ඩේටා ඉවරද දැන්? ආන්ටි මම ෆෝන් එකෙන් තියාගන්නද එහෙනම්? හරි මං මේ එහෙනම් දැන් ඔහම ඉන්නක ෆෝන් එකේ. හරි. හරි. ඔකේ රයිට්. එහෙමනම් අපි දැන් බලමු මේ මොහොත. මේ මොහොතේ අපට ඉන්න පුළුවන් කියලා. එතකොට මෙච්චරයි කරන්න තියෙන්නේ. ඉස්සලාම අපි සංසුන් වෙනවා. ඒ නිසා තමයි අපි මේ වාඩි වෙලා ඉන්නේ. මොකද ශරීරය දඟලනවා නම් මනසට සංසුන් වෙන්න අමාරුයි. ශරීරය සංසුන් වුණාම තමයි මනසටත් සංසුන් වෙන්න පුළුවන්. ඊළඟ දැන් අපි ඇස් දෙක වහගෙන ඉන්නේ. ඇහැ, දිව, නහය. දොරටු තුනක් වැහිලා. කනට ශබ්ද ඇහෙන්න පුළුවන් කමක් නැහැ. ශරීරයට දේවල් දැනෙන්න පුළුවන් කමක් නැහැ. මනසට සිතුවිලි එන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි බලමු මේ මොහොත කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා. අපි මුලින් අවධානය යොමු කරමු අපි මේ ඉන්න පරිසරයට. බලන්න මොනවද ඇහෙන්නේ කියලා. දැන් යම් කිසි දෙයක් ඇහෙනවා. ශරීරයෙන් මොනවද දැනෙන්නේ? ශරීරය දැන් වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා ඉන්න ඉරියව්ව මෙනෙහි කරමු. හිස. හිසට අවධානය යොමු. ඔන්න හිස. ශරීරයේ උඩුකය. ඊළඟට ශරීරයේ යටිකය. ඊළඟට දෙක. දැන් අපිට තේරෙනවා හොඳට දැනෙනවා මේ වාඩි වෙලා ඉන්නේ. මම මේ මොහොතේ මෙතන ඉන්නවා කියන්නේ ඔය වගේ දෙයක්. තමන්ගේ පරිසරයට අවධානය යොමු කරනවා. ඇහෙන්නේ මොනවද? දැනෙන්නේ මොනවද? කියලා පරිසරයට අපි අවධානය යොමු කරනවා. ඉඳගෙන ඉන්න ඉරියව්වට ඊළඟට අවධානය යොමු කරන්න. හිස, ශරීරයේ ඉහළ කොටස, ශරීරයේ පහළ කොටස දෙක. දැන් අපි මෙතන ඉන්නවා කියලා හරි පැහැදිලි. මම දැන් මෙතන ඉන්නේ. විනාඩියක් දැන් මම මෙතන ඉන්නවා කියන අදහසේ ඉන්න. ඔය විදිහට මොනවද ඇහෙන්නේ? මනස දැනෙන්නේ? ශරීරයේ ඉරියව්ව කොයි වගේද? නැවතිල සිත බලන්න ඒ විදිහට.
හඳයි දැන් ඔය විදිහට මැස් දෙක වහගෙන ඉන්න ගමන් අපි මෛත්‍රී භාවනාවට යොමු වෙනවා. මේ මෛත්‍රී භාවනාව අපි මුලින් ශරීරයට මෛත්‍රී වඩනවා. ඊළඟට අපි හිතවත් අයට ඔය විදිහට සියලු සත්ත්වයන්ම ගන්නවා. අපේ ශරීරයේ හැදලා තියෙන සියුම් සෛලවලින් ඒ සෛලවලට අපේ හිතේ තියෙන ආදරය කරුණාව දැනෙනවා. ඒ ආදරය කරුණාව හරහා ඒ සෛල සුවපත් වෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. මෛත්‍රී භාවනාවෙන් ලෙඩ රෝග සනීප වෙනවා කියන්නේ මේ. හඳයි අපි එහෙනම් මෛත්‍රී භාවනාව ආරම්භ කරමු. මම මෛත්‍රී පාඨ කියන්නම් ඔබ හිතෙන් ස්කලෝ කරමු. ඉතාම ආදරෙන් ඔබේ දෙපා වලට අවධානය යොමු කරන්න. මගේ දෙපා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ කකුල් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ ධන හිස් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ කලව ප්‍රදේශය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ යටිබඩ ප්‍රදේශය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ උදරය, ආමාශය, අක්මාව, පිත්තාශය, අග්න්‍යාශය, කුඩා බඩවැල්, මහා බඩවැල් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ පපු ප්‍රදේශය, හෘදය වස්තුව, පෙනහර නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ පොඳු ඇට පෙළ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ උරහිස් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ අත් දෙක නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ ගෙල ප්‍රදේශය, උගුර, කෑම ගෙනියන බටු, ගලනවා, හුස්ම යන බටින් ශ්වාසන නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ හිස, මොළය, ඇස් දෙක, කන් දෙක, නාසය, මුඛය, හිසක නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මම වෛර නැක්සෙක් වෙම්වා, තරහා නැක්සෙක් වෙම්වා, ඉරිසියා නැක්සෙක් වෙම්වා, නපුරු අදහස්
නැතිෙක් වෙන්වා. දුක්පීඩාස් නැතිෙක් වෙන්වා. නිදුක් වෙන්වා. නිරෝගී වෙන්වා. සුවපත් වෙන්වා. මගේ පවුලේ සියලු දෙනාම වෛර නැතෝ වෙත්වා. තරහා නැතෝ වෙත්වා. ඉරිසියා නැතෝ වෙත්වා. නපුරු අදහස් නැතෝ වෙත්වා. දුක්පීඩා නැතෝ වෙත්වා. නිරු වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. මට හිතවත් සියලු දෙනාම වෛර නැතුව වෙත්වා. තරහා නැතුව වෙත්වා. ඉරිසියා නැතුව වෙත්වා. නපුරු අදහස් නැතුව වෙත්වා. දුක්පීඩා නැතුව වෙත්වා. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. මට මධ්‍යස්ථ වූ සියලු දෙනාම වෛර නැතුව වෙත්වා. තරහා නැතුව වෙත්වා. ඉරිසියා නැතුව වෙත්වා. නපුරු අදහස් නැතුව වෙත්වා. දුක්පීඩා නැතුව වෙත්වා. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. මට වචනයකින් හෝ ක්‍රියාවකින් වරදක් කළ සියලු දෙනාම වෛර නැතෝ වෙත්වා. තරහා නැතෝ වෙත්වා. ඉරිසියා නැතෝ වෙත්වා. නපුරු අදහස් නැතෝ වෙත්වා. දුක්පීඩා නැතෝ වෙත්වා. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. මා සිටින තැන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. මගේ නගරයේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. මගේ රටේ
සියලූ සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ ලෝකයේ සියලූ සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ විශ්වයේ සියලූ සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අපි දැන් විනාඩි 10ක් මෛත්‍රී භාවනාවේ යෙදෙමු. මුලින්ම මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා පටන් ගෙන අපේ පවුලේ එක්කෙනා එක්කෙනා ගන්න. දැන් මේ පුතාලට පුළුවන් මගේ අම්මා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මගේ තාත්තා ඒ විදිහට, මගේ අයියා, මගේ මල්ලි ඒ විදිහට එක්කෙනා එක්කෙනා අරගෙන මෛත්‍රී වඩන්න. ඊළඟට තමන්ට හිතවත් කෙනෙක්, යාළුවෙක් හරි ගුරුවරයෙක් හරි අරගෙන මෛත්‍රී වඩන්න. ළඟදී යම් කිසි හිත වේදනාවක් වුණා නම් කවුරු හරි නිසා අවසාන වශයෙන් ඒ පුද්ගලයාට මෛත්‍රී වඩන්න. කවුරු හරි කියපු දෙයක් නිසා හිතරිදුනා නම්, කරපු දෙයක් නිසා හිතරිදුනා නම් එයාටත් අපි මෛත්‍රී වඩමු. අවසාන වශයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා කියලා දිගටම මෛත්‍රී වඩන්න. දැන් මම විනාඩි 10කට ටයිම් එක තියන්නේ. එහෙමනම් මෛත්‍රී භාවනාවේ යෙදෙමු.
Sadu, sadu, sadu. Tengah kepadatan itu, bikin kita sering. Mana segi ada di kaki ini? Mana sih sebalik? Anda relax sekat dana nanti. Syarire terdani ini sama ibu bawa nanti. Anda. සාමාන්‍ය මේ වගේ භාවනාවකට පස්සේ අපි සාමාන්‍යයෙන් ආනාපාන සතියේ නම් දැන් කකුල් කොහමද අමාරුද ඉන්නේ
ප්‍රධාන පන්සතිය පැක්ටිස් කරලා අපි සක්මන් ඕනනම් ඉරියව් වෙනස් කරගන්න. හඳයි අපි දැන් ඊළඟට හිත එක තැනක තියාගන්න ආනාපානසති භාවනා ගොඩක් ප්‍රයෝජනවත්. ඒ භාවනාවේ සාමාන්‍ය ක්‍රමවේදය තමයි අපි ස්වාභාවිකව හුස්ම ඉහළ පහළ යනවනේ ඉපදිච්ච දවසින් ඒ ක්‍රියාවලිය බලමු. දැන් මේ භාවනාව අවුරුදු 6000ක් විතර පරණයි. ඒක හින්දු ක්‍රමයක්. ඒ කාලෙත් සත්‍ය සොයාගෙන යන අය ශරීරයේ හිතේ මොනවාද වෙන්නේ කියලා බලන්න හිත එක තැනකට ගන්න අවශ්‍යකමට මේ ආනාපානසති භාවනාව තමයි ප්‍රගුණ කරන්නේ. ඉතින් බුදුහාමරොත් ගොඩක්ම ප්‍රිය කරපු භාවනාව ආනාපානසති භාවනාව. කොහොමද මේක වඩන්නේ? මුලින්ම ශරීරයේ හුස්ම ඉහළ පහළ යන එක ස්වාභාවික ක්‍රියාවලිය. මේක හිතලා හුස්ම ගන්න දෙයක් නෙමෙයි. ගොඩක් පොඩි ළමයි කරන්නේ කියලා හිතලා හුස්ම. එහෙම නෙමෙයි. මේ ඉබේ හුස්ම ගන්න දේ බලන දෙයක් නෙමෙයි කරන්නේ. කොහොමද ඒක බලන්නේ? දැන් මේ ශරීරයේ ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලිය ගොඩක් තියෙනවා. මොනවද? රුධිරය නේද? යටිපතුලේ ඉඳන් උඩටම ගිහිල්ලා ආයේ එහෙම සංසරණය කියලා කියන්නේ. කළා තියෙන සයන්ස් එක තමයි නේද? රුධිර සංසරණය. ශරීර පුරාම රුධිරය යන ක්‍රමයක් තියෙනවා. ඊළඟ අපි ගන්න වාතාශ්‍රය පෙනහළු වලින් ඒ වෙන ක්‍රියාවලියක්. ආහාර ජීර්ණ ඒ ක්‍රියාවලියක්. නමුත් මේ එකක්වත් අපිට බලන්න බෑ. බලන්න නම් අපිට ශරීරයට දැනෙන දෙයක් වුණ බලන්න. ඒක වෙනවා කියලා අපි විද්‍යානුකූලව දන්නවා. නමුත් නිකන් ඇස් දෙක වහගෙන හිටියොත් ඒක බලවල ඉන්න බෑ. ඒ නිසා තමයි ආදි කාලේ ඉඳන් මේ හුස්ම ඉහළ පහළ යන එක බලන්න ගත්තේ. මොකද ඒක බලන්න ලේසි බව. ස්වාභාවික ක්‍රියාවලිය. ඉතින් කොහොමද මේක බලන්නේ? ශරීරයේ තැන් තුනකින් මේ හුස්ම ඉහළ පහළ යන එක දැනෙනවා. ගොඩක් අය බලන්න කැමති මේ නාසයවට ප්‍රදේශ. ඇස් දෙක වහගෙන නිකන් ඉන්නකොට මෙතනට අවධානය යොමු කරගෙන ඉතාසියුම් හුස්ම ඉහළ පහළ යන එක දැනෙන්න ගන්න. ඉතාසියුම් කියන්නේ දැනෙන නොදැනෙන තරම්. කොච්චරද කියලා බලන්න පුළා. මෙහෙම දැන් අත මෙහෙම අරගෙන කියලා කටින් පිඹින්න. අත අරගෙන හොඳට දැනෙනවානේ. දැන් ඒ පිඹින ප්‍රමාණය ටික ටික අඩු කරන්න. පිඹින ප්‍රමාණය ටික ටික අඩු කරන්න දැනෙන නොදැනෙන ගානට එනකන්. දැන් පිඹින එක දැනෙන නොදැනෙන ගානට තමයි දැන් මේ අතට ස්පර්ශය දැනෙන්නේ. ඒ තරමට අඩු කරන්න. හුස්ම ඉහළ පහළ යන එකත් ඒ වගේ දෙයක්. දැනෙන නොදැනෙන මට්ටමට තියෙනවා. ඒක මේ හොඳට ෆෑන් එක දැම්ම වගේ දැනෙන දෙයක් නෙමෙයි. හරි. ඒ නිසා සමහර අයට ඒක අල්ලගන්න අමාරුයි. තව තැනක් තියෙනවා. ඒක තමයි පපුව ප්‍රදේශය. දැන් හයියෙන් දුවගෙන දුවගෙන එලා නැවතුණා ගානේ. ඒතර පපුව උස් පහත් වෙන තමන් හොඳට දැනෙනවා. දැන් මේ වෙලාවේ අපි හරි රිලැක්ස් එකේ ඉන්නේ. ඒ නිසා පපුව උස් පහත් වෙන එකත් හරි සියුම් දෙයක්. ඇස් දෙක වහගෙන පොඩ්ඩක් බලන්න පපුව උස් පහත් වෙනවා දැනෙනවා. හරි. බලන්න ඉතින් දැනනවාද කියලා. මුලින් මම නාසය අවට ප්‍රදේශයේ හුස්ම ඉහළ පහළ යන එක දැනෙනවා කියලා උත්සාහයක් නොගෙන ඉබේ යන එන හුස්ම ගැන. යම් කිසි දෙයක් දැනෙනවද? කොහමද දැනෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. ඔතාලට යම් කිසි දෙයක් දැනෙනවද? හුස්ම ඉහළ පහළ යන එක දැනෙනවද? දැනුන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. දැනෙනවද පොඩි පුතාට? දැනෙනවා මහත්තයාට? එහෙමනම් කමන්නේ. ඒ කමන්නේ. ඒක ටිකක් කල් යනකොට ඒක එනවා ඉතින්. ඊළඟට බලන්න පපෝ උස් පහත් වෙන එකත් හරි සියුම් වල දැනෙන. පපෝ උස් පහත් වෙන දැනනාද කියලා බලන්න.
ඒකෙ මොකද්ද පසු විපරණ කරන්න දැනෙනවද පුතාට පොමද නෑ ඔයාට මහත්තයාට එච්චර නැහැ. තව එක තැනක් තියෙනවා උදරය. උදරය පිම්බෙනවා හැකිලෙනවා ඉතාම සියුම් විදියට. ඒකත් බලන්න ඔය ටික වෙලාවක් උදරයට අවධානය යොමු කරලා බලන්න. හුස්ම ඉහළ පහළ යනවත් එක්ක පිම්බෙනවා හැකිලෙනවා වගේ ස්වභාවයක් තියෙනවා කියන්නේ. පොඩි පස්ස විපරමක් කළ බලමු. ඒක දැනෙනවද? ඒක දැනෙනවා පොඩි පුතේ නැහැ. හරි, දැන් මේ තුනෙන් එකක් හරි දැනෙනවා නම් හරි, තුනම දැනෙන්නේ නැත්නම් ඒත් ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම හැමතිස්සෙම දැනෙන්නේ නැහැ. එහෙනම් මේ දැන් එකක් දැනෙනවනේ නේද? ඒ දැනෙන එකට අපි අවධානය යොමු කරමු බලන්න විනාඩි 10ක්. දැන් මේක ගොඩක් සියුම් නිසා මේ වගේ දෙයකට අවධානය යොමු කරනකොට ශරීරය නිශ්චලව තියා ගන්නවා. ඒකට එක හේතුවක් තමයි අපේ ඇඟිල්ලක්වත් අපිට ඔසවන්න බැහැ. මනසේ අවධානය එතනට යන්න ඕනේ. ඒතර අපි ශරීරය සම්පූර්ණයෙන්ම හරවනවා කියන්නේ මනසේ අවධානය හුස්ම නෙමෙයි තියෙන්නේ ශරීරය ගැන. ඉතින් බලන්න විනාඩි 10ක් විතර හෙලවෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ගොඩාක්ම අපහසු නම් කමක් නැහැ, ඉරියව වෙනස් කරන්න. ඉතින් විනාඩි 10ක් ආනාපාන සති භාවනාව වැඩමු. ඉබේ යන එන හුස්ම බලන්න තියෙනවා. හරි, එහෙනම් දැන් ආරම්භ කරමු.
හිත එහෙම ගියොත් නැවත භාවනා අරමුණටම එන්න. හිත එහෙමෙහි ගොස් ඇත්නම් නැවත භාවනා අරමුණටම එන්න.
සාදු සාදු එම්කෙන් කෙතක් සාදුන්න මොනවද කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් වුණාද? සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා කියන්නේ හුස්ම උඩට ගිහලා පල්ලෙහාට එනකොට එක උදරෙ පිම්බෙනා හැකිලෙන කෙන එක. එහෙම ඒවා 10ක් කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් එනවා. සමහර අයට හරි ලේසියෙන් කන්සන්ට්‍රේට් කරන්න පුළුවන්, නමුත් බහුතරයකට අමාරුයි. සාමාන්‍ය 5ක් 6ක් කරනකොට හිත යනවා. ඒ තමයි සබඳ. එතකොට හිතා ගන්න පුළුවන් මේ ඉස්කෝලේදී ක්ලාස් වල අපි කොච්චර අවධානින්ද ඉන්නේ කියලා හිත යනවා එහෙම. නමුත් දන්නේම නැතු හිත ඇවිල්ලා ආයේ යනවා. ඉතින් පාඩම් කරන්න කලින් විනාඩි 5ක් ආනාපාන සති භාවනා කරන්න පුළුවන් නම් ගොඩක් ඉෆෙක්ටිව්. එතකොට අද කාලේ අර ඉලෙක්ට්‍රොනික ටෝච් එකේ තියෙන ඔයගොල්ලෝ පරණ ටෝච් දැකලා තියෙනවද? මේ රිෆ්ලෙක්ට් එකක් එක තියෙන ටෝච් දැකලා තියෙනවද? ටෝච් එකේ රිෆ්ලෙක්ට් එක ගලවලා ටෝච් එක ඔන් කරාට එළිය පේන්නේ නැහැ. එළිය විසිරෙලා තියෙනවා. එතකොට රිෆ්ලෙක්ට් එක නැති ටෝච් එකකින් මොනාරි හොයනවා නම් ඒකෙන් එච්චර ප්‍රයෝජනයක් නැහැ. අපේ මනසත් සාමාන්‍යයෙන්ම විසිරෙලා තියෙනවා. ටෝච් එකේ රිෆ්ලෙක්ට් එකක් දැම්මම අර සිල්වර් කලර් එක දැකලා තියෙනවා. මම කියන්නේ රිෆ්ලෙක්ට් එක දාලා වැහුවම විසිරලා ගිය ආලෝකය එකතු වෙලා ආලෝක කදම්බයක් කරනවා, බීම් එකක්. ඒක ගැහුවම නොපෙනෙන දෙයක් බලාගන්න පුළුවන්. මනසත් මේ විසිරලා ගිය මනස ආනාපාන සති භාවනාවෙන් ફોකස්. ඊට පස්සේ ફોකස් වෙච්ච මනසින් ඉස්කෝලේ පාඩමක් අහනකොට නැත්තම් පාඩම් කරනකොට හොඳින් ධාරණය. එනිසා තමයි අපි ආනාපාන සති භාවනා විශේෂයෙන් ඉස්කෝල ළමයින්ට මෙතනම දෙන්නේ. මෛත්‍රී භාවනාව අවශ්‍ය ගොඩක්ම වැඩි හිටියන්ට සහ පුතාලගේ වයස් වල. මං හිතන්නේ ඕ ලෙවල් වලින් එහා. මොකද මේ සමාජ ජීවත් වෙනවා කියන්නේ මේ කොච්චරවත් ප්‍රශ්න නෙමෙයි. නුරුස්නා ගතියක් තියෙනවා ඉබේට අපේ හිතේ. ඉරිටේෂන්ස් කරන්නේ නුරුස්නා. පඩාර හොස්සලංගි මැස්ස යන බැරි ගැටිය. හිතපු දේ වෙන්නේ නැතුනම් හිතපු විදිහට පොඩි නුරුස්නාවක්. ඉතින් එතකොට සාමාන්‍ය මානසික ස්වභාවය තමයි දෙයක් Tamanට ඕන විදිහට යන්නේ නැතුනම් ඒකට අපි පොඩ්ඩක් දොස් කියන්න කෙනෙක් හොයාගන්න. ඉතින් රැකියා කරන තැන නම් මේ වගේ බොස්ගේ ප්‍රශ්නයක්. මේ රැකියා පළ හරිනේ. මේ රට හරිනේ. මේ රටේ ප්‍රශ්න. මේ ඉස්කෝලේ හරිනේ. මේ ක්ලාස් එක හරි ගොඩක් වෙලාවට තියෙන්නේ මම ඒක දිහා බලන දෘෂ්ටි කෝණේ වැරද්දක් තියෙන්නේ. නමුත් අපි ප්‍රශ්නේ එළියේ තියෙන්නේ කියලා තමයි හිතන්නේ. මේ භාවනා කරනකොට මේ වගේ සියුම් දේවල් වැටහෙන්න ගන්න. ඇත්තටම මගේ සතුට සැනසීම තියෙන්නේ මගේ ළඟ මිසක් ඉස්කෝලේ, රස්සාවේ, ආණ්ඩුවේ, මේ රටේ නෙමෙයි කියලා. ඉතින් ගොඩක් අය ඉස්කෝල මාරු කරන්නේ නැහැ. නමුත් වැඩි හිටියෝ රස්සා මාරු කරනවා, ආණ්ඩුව මාරු කරනවා, රට මාරු කරනවා. ප්‍රශ්නෙට විසඳුමක් විදිහට. නමුත් සතුට තියෙන මේ එකකවත් වෙන සතුට තියෙන තමන් යම් කිසි දෙයක් දිහා බලන දෘෂ්ටි කෝණයක. ඉතින් එනිසා මේ භාවනාවේ ගොඩක් ප්‍රයෝජන තියෙනවා මේ විදිහට. හදයි අපිට පොඩ්ඩක් සක්මන් භාවනා කරමු විනාඩි 10ක් 15ක්. ඊළඟට සරල විපස්සනා පැත්තකටත් යන්න. මොකද විශේෂයෙන් මෙහෙම පවුලක් ආවම ආයේ නොයන පැත්තටයි බර. ඉතින් පළවෙනි දවසේම ඔක්කොම ශිල්ප ටික කියලා දුන්නම ආයේ ආවෙ නැතත් තමන් ඒ ක්‍රමවේදය දන්නව නම් තමන්ට ඕන වෙලාවට ටික පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි සක්මන් භාවනා කරමු. Zoom එකේ ඉන්න අයට අපි විනාඩි 20කට සක්මන් භාවනාවකට යනවා. විනාඩි 10ක් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙනවා. විනාඩි 10ක් කරන්න දෙනවා. ඉතින් අපි විනාඩි 20කින් එනවා අපහු. මම හිතකන් රෙකෝඩින්ග් එක පෝස්ට් කරන්න. අපි ඊළඟට බලමු මේ ආයතන 6 නිසා අපිට මොකද සිද්ධ වෙන්නේ කියලා. මොකද අපි ජීවත් වෙනවා කියන්නේ මේ ආයතන 6 සංකරණය. එතකොට
ආයතන හය හරහා එන දේවල් වලට අපි එක්ක කැමති එක්ක අකමැති එක්ක කැමැත්තක් අකමැත්තක් නැහැ. කැමැති කියන වචනය පාලි භාෂාවෙන් අර්ථකථනය වන තණ්හා ආස තණ්හා නෙමෙතකම මේ ලෝභ ලෝභය කියලා. අකමැති කියන එකට පාලි භාෂාවෙන් කිව්වේ ද්වේෂය. ලෝභය ද්වේෂය කියන එක අපි සාමාන්‍යයෙන් දැන් ව්‍යවහාර කරන්න නිකන් හරි දරුණු දෙයක් විදියට මහ ලෝභී ඔයා නම් මහ ලෝභේ ඔච්චර ද්වේෂ කරන්න එපා. එතන අපි ද්වේෂය කියලා කියන්නේ නිකන් වෛරය වගේ ලොකු දෙයක්. නමුත් මෙතන මේ අදහස් කරේ පරාසයක් කියන ඕනම දෙයක්. ඉතින් ලෝභය කියන්නේ පොඩි කැමැත්තකටත් ලෝභයක් කියන්න පුළුවන්. දැන් පොඩි හුලඟක් එනවා නම් අපි කැමති, ඒක ලෝභ සිතක්. ඒ රත්තරන් රිදී ගෙවල් දොරවල් යාන වාහන වලටත් අපි කැමති, ඒක ලොකු ලෝභ සිත. මේක මේ පොඩි ලෝභ සිතක්, ඒ ලෝභේ පරාසය. එතකොට මේ භාවනා කරන හැදදී මහා විශාල සද්දයක් ආවනම් කැමති මියුසික් එකක් භාවනා කරන්න බැරි නිසා පොඩ්ඩක් කැමති සින්දුවක් නම් පොඩි අකමැත්තක් ඉන්න පුළුවන් භාවනාවේ ඩිස්ටර්බ් වෙන. එහෙම නැත්නම් මෙතන සත්‍යයක් දැන් ඇවිල්ලා මෙතනම ජරා කරොත් අපි ඇස් දෙක වහන් ඉන්න වෙලාවේ ඒතකොට ගඳක් එනවා. ඒකට අපි ඒකට කැමතියි. ඇස් ඇරිය මේක පේනවා, ඒකටත් කැමතියි. ඒ පොඩි ප්‍රේෂයක්. දැන් මේ සතා මරන්න කියන බෑ. සදාගේ බෙල්ල මෙරිකන් හිතන තරම් තරහ ඉදන්නේ. සාමාන්‍යයෙන් පොඩි පොඩි තරහ වලින්. එතකොට පාලි භාෂාව කියන්නේ මගධ දේශයේ භාෂාව. බුදුහාමුදුරෝ සාමාන්‍ය ජනතාවට තේරෙන්න පහසු වෙන තමයි පාලි භාෂාවෙන් මේවා දේශනා කරන්නේ. ඉතින් ලෝභය ද්වේෂය කියලා කිව්වේ ඒකයි. මේ සියුම් කැමැත්තවල් සියුම් අකමැත්තවල් නිතර එනවා. ඉතින් මොකද ප්‍රශ්නේ? හැමතිස්සෙම බලන්න ඕනේ ඉතින් මොකද? So what? ආවම මොකද? ආම මෙන්න මෙච්චරයි ප්‍රශ්නෙකට කියන්නේ. දැන් ඔබට ඕනේ නැ ඔබට ඕනේ නිවෙන්න නම් නිවෙන්න නම් ඔබට ඕනේ. එතකොට ඒක ප්‍රශ්න. මොකද සාමාන්‍යයෙන් අපේ හිතේ නිවිල තමයි තියෙන්නේ. යම් කිසි රූපයක්, ශබ්දයක්, මොන හරි දෙයක් ආවම ඒක ආව කියලා මොකද වෙන්නේ? ඒකට අපි ආස කරාම නිවිච්ච හිත පොඩ්ඩකට ඇවිලෙනවා. යම් කිසි රූපයක්, ශබ්දයක්, රසයක්, මොන හරි දෙයක් ආවම ප්‍රශ්නයක් නැහැ. ඒ ආපු දෙයට අපි පොඩ්ඩක් අකමැති නම් හිත ඇවිලෙනවා. බබා කැරපොත්ත එක්ක සාමාන්‍යයෙන් කොහොමද සම්බන්ධය? කැමැතිද අකමැතිද? ආන්ටි වගේ දුවනවද? එතකොට දැන් කැරපොත්තගේ වැරද්දක් නෙමෙයිනේ, තව සත්වේ. නමුත් ඒ රූපය දැක්කම අකමැත්තක්. අයිස්ක්‍රීම් එකක් එක්ක මොකද තියෙන සම්බන්ධය? එකමනේ කැමැත්තක් එනවා. දැන් ඔය වගේ දෙයක්. නමුත් ඒ දෙකම රූප දෙකක් පමණයි. ඉතින් චූටි හරි කැමැත්තක්, චූටි හරි අකමැත්තක් ආම වෙන්නේ නිවිච්ච සිත ඇවිලෙනවා. නිකන් හිතන්නම නිකන් කුකර් එකක් ඔන් කරාම ගෑස් එක ඔන් කරාම ගාලා එනවනේ ඇවිලි. ඕෆ් කරාම නිවෙන. මේ ඔන් ඕෆ් ප්‍රශ්නයක් නේ තියෙන්නේ. ඇහැරිච්ච වෙලේ ඉන්නවා. නිින්ද යනකම් අපි කුකර් එක ඔන් ෆුල් ටයිම්. මේ දෙයටම ඇවිලෙනවා. ඇවිලෙනක පොඩ්ඩක් බලා ගන්න පුළුවන් නම් බුදුහාමරෝ හැයාගත්තා දක්ෂ මනෝවෛද්‍යවරයෙක් නිසා ඇවිලෙනකොට ප්‍රශ්නයක් ඇහුවා ඔබ ඇවිලෙනවා කියලා දන්න. ඇවිලෙනවා කියලා දැනගත යුතුයි, දැනගන්න පුළුවන්. ඇයි ඒ? දැනගත් විගස දෙයක් වෙන්න පටන් ගන්න. ඒක නිවෙන්න ගන්න. බොහොම පින් අනුසභියක් වෙනවා. ඒ පෙදරු මවක් අපට ඒ තේ හදාගෙන රිසර්ච් එකක් ලියන ගමන් නේ. හරි. මේ මනස
වැඩ කරන විදිහ හරි අපූරුයි. මේක සියලු මිනිස්සුන්ගෙ තියෙන දෙයක්. මේක ඇමරිකාවේ හෝ අප්‍රිකාවේ කියලා වෙනසක් නැහැ. හරි. පාරින දුප්පත් මිනිහා හරි එංගලන්තේ රැජින හරි ආදර රැජින නෙමෙයි. රැජිනගේ පුතා නෙමෙයි. එංගලන්තින රාජ්‍යරෝ කියලා වෙනසක් නැහැ. ඔබයි මමයි කියලා වෙනසක් නැහැ. මේ මනුෂ්‍ය සත්වයාගේ මනස හැදිරලා තියෙන හැටි. ඒක තමයි ඇහැට පේන දෙයක් නිසා ඇවිලෙන. ඇවිලෙන ඇයි කැමතිනම් අකමැතිනම් තමයි ඇවිලෙන. ලෝභ සිත ද්වේෂ සිත. කනට ඇහෙන දෙයක් නිසා ඇවිලෙන. කැමතිනම් හෝ අකමැති. නහයට දැනෙන දෙයකට ඇවිලෙන. දිවට දැනෙන රස නිසා ඇවිලෙන. ශරීරයට දැනෙන පහස ඔන්න කොළඹ ඇවිලෙන. කැමැත්ත අකමැත්ත. හිතට එන සිතුවිලි යනවත් ඇවිලෙන. එතකොට මේක අපේ සිහි කල්පනාවෙන් තොරව සිද්ධ වෙන දෙයක්. මේකට කියන්නේ ඔටෝමැටික් ප්‍රොසෙස් එකක් කියලා. මේක ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලිය. දැන් මම හුස්ම ගන්න එක අපි කියන්නේ නැහනේ හුස්ම ගන්න කියලා. හුස්ම ඉබේ ගන්න. කෑම කෑවට පස්සේ අපි බඩට කියන දා දැන් මං කාලේ ඉවරයි දැන් ජීර්ණය කරන්න කියන්නේ ඉබේ සිද්ධ. ඒ වගේ මේ ක්‍රියාවලියත් ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලිය. නමුත් මේක දිහා සිහියෙන් බලනකොට මේ ක්‍රියාවලිය නවති. දැන් තේනවා දැයි බුදුහන්තු කොයිල සිහියෙන් ඉන්න මේ ක්‍රියාවලිය නවති. ඒ මොකද්ද? යම් කිසි දෙයක් දැක්කා, දැක්ක දෙයට ආසය ඔන්න ඇවිලුණා. ඇවිලෙනවා කියලා දැක්ක ගමන් ඒකත් පොඩ්ඩකට නිමෙයි. අපි පියවි සිහියෙන් ඉන්නකොට ඒ ඇවිලෙන එකට දිගටම ඇවිලෙන්න බෑ. ඒක තමයි ඒක හැදිලා තියෙන ක්‍රමය. ඇවිලෙන එක එක්ක අඩු වෙනවා එක්ක රිවර්ස් වෙනවා. සමහර වෙලාවට සමහරවිට මේ ගොඩක් වෙලාවට අපි සිහියෙන් ඒක රස විඳිනවා. හරි. ඒ සිහියෙන් රස නොවිඳින්නත් පුළුවන්. දැන් ඔක මේක ඔගොල්ලෝ කරන ඕන තරම් මොනවාද මේ? දැන් ඔන පාඩම් කරන වෙලාවට ඇහැ ගියා ඇහැ දැක්ක ෆෝන් එක. ෆෝන් එකෙන් ඇවිලෙනවද නෙවෙනවද සම? ඉබේ ඇවිලෙන දැන් මොකද මේ ෆෝන් එකේ තියෙනවා. අපි පොඩි කාලේ ප්‍රශ්නෙකට තිබුණේ රූපවාහිනිය විතරයි. මේ ෆෝන් එකේ තියෙන මුළු ලෝ විශ්වයම මෙතනද ගෙනල්ලා දෙන්න පුළුවන් මේකට. YouTube තියෙනවා නේ. Netflix ඉන්නවා. ඒ දෙකම නැත්තම් වෙන දේවල් තියෙනවා. එතකොට ෆෝන් එක ඇහැට යොමු වුණාම සිතුවිල්ලක් එන්න පුළුවන්. මේක දැන් බලන්න ඕන කියලා. හරි. මේක බලන්න ගත්තම নানা ප්‍රකාර දේවල් හිත යනවා. එතකොට ඔගොල්ලෝ කිසියම් වෙලාවක තදින් හිත හදාගෙන නැවත පාඩමට ඇවිල්ලා තියෙනවද? ඇවිල්ලා තියෙනවනේ. ඒක තමයි ඔයා කරලා තියෙන්නේ. ඇවිලුණා කියලා දැනගත්තම ඔබ එතකොට හොඳ සිහියෙන් ඉන්න, පියවි සිහියෙන් ඉන්න. එතකොට තර්කානුකූලව ලොජිකලි හිතලා තීරණ ගන්න පුළුවන් මේක මට සුදුසුද? මේ වෙලාව සුදුසුද? ගොඩක් වෙලාවට අපේ පුරුද්ද තමයි තව තව කටහඬක් තියෙනවා පොඩ්ඩක් බලන්න. චුට්ටක්. ඒ චුට්ට පැයක් විතර යනකම් බලන්න පුළුවන්. එතකොට ඔකට දැන් බුදුහාම විනය කියලා කිව්වා. සීලය කියලා කිව්වා. සීලය කියලා කිව්වේ මේ විනය. සීලය කියන්නේ ඕනාට වඩා පිනවන්න එපා කියන ඩිසිප්ලින්. හික්මී. භාවනා කරන නම් සිල්වත් වෙන්න ඕන කියන්නේ ඒක. පාඩම් කරන නම් සිල්වත් වෙන්න. තමන්ගේ හිත හසුරුවා ගන්න, හික්මවා ගන්න පුළුවන්. මේක මේ ලේසි වැඩක් නෙමෙයි. පුතාලා කොහොමද, අපි කොහොමද පුතාලාට කියන්නේ මේක අපටත් බෑ. නේ? අම්මිට පුළුවන්, තාත්තට පුළුවන්. අපි ඒගොල්ලන්ට අපි කකුල ඇදේට යන ගම පැටියට කියනවා දෙමින් යන්න කියලා. ඒක නෙමෙයි කරන්නේ. අපටත් බෑ මේ. වයසට යන්න යන්න මේක තව බෑ. මොකද රස වින්දනය හුරු වෙලා හුරු වෙලා හුරු වෙලා අවුරුදු ගානක් රස වින්දනයටමයි හිත යන්නේ. ඇත්තට මට හිතලා මේ පාඩම් කරන කාලේ ටිකක් හරි පුළුවන් කියලා. හිත හසුරුවාගෙන දැන් ඒ දැන් වයස අවුරුදු 50යි අවුරුදු 50ක්ම පුරුදු කරලා තියෙන වැඩියෙන්ම හිත හික්මවන එක නෙමෙයි. හිතට ඕන විදිහට වඳුරු හිතට ඕන විදිහට රස විඳින එක තමයි පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා ඒ පොඩි කාලේ තිබිච්ච එකවත් නැහැ සමහරලාට බං.
දෙමාපියෝ කියනකොට දරුවා කියන දේ අහන්නේ නැහැ කියලා මං කියන්නේ ඔබ ඔබට පුළුවන් ද ඔබ කි ඔබ ඔබ කියන දේ අහනවාද ඊදෙනෙක් කියනවාද මම උදේට එක්සර්සයිස් කරන්න හිතා ගන්න නමුත් උදේට නැගිටින්න බෑ ඉන්නේ ඔබ ඔබට කී කරුනේ කියලා මං පැන් රස ටිකක් අඩුවෙන් කනවා කියලා හිතා ගන්නවා ඒක කරන්නේ ඔබට කී කරුනේ නමුත් අපට ඕන අපේ දරුවෝ අපේ රට අපේ ආණ්ඩුව ඒ සියලු දේම අපට ඕන විදියට කරන්න නමුත් අපට අපිව කී කරුනේ ඉතින් මේ තමන් ගැන හොඳ අධ්‍යයනයකට මේ අවස්ථාව තමන් ගැන හොඳ අධ්‍යයනයක් මේක හරි ඉතින් අපි ඒ නිසා මේ ඉන්නේ අපේ කමල් අයියෝ බුද්ධ පූජා තියෙන පොඩ්ඩකට අපි වෙන බුද්ධ පූජා තියමු මේ මනසේ ස්වභාවය අඳුරගන්න පොඩි විදර්ශනාවක් කරන්න පුළුවන්. දැන් මේ සමතේ විදර්ශනාව කියන්නේ හරි සරලව බැලුවොත් මෙහෙමයි. සමතේ කියන්නේ හිත එක තැනකට තියන්න යොදා ගන්න භාවනා ක්‍රම. ඉතින් ආනාපාන සති භාවනාව, සක්මන, මෛත්‍රී භාවනාව උනත් පාට වගේක් අපි කියන වාක්‍ය දෙක අපි මෙනෙහි කරන්න ඕනේ. ඒව ඔක්කොම වැටෙන්නේ සමතේ කියන්නේ. ඒ භාවනාව විදර්ශනාවකට හැරෙන අවස්ථා තියෙනවා. සමත භාවනාව විදර්ශනාවකට හැරෙන්නේ මනස ක්‍රියා කරන විදිහ ගැන අපි ඒ භාවනා හරහා හොයනවා නම් ඒකට කියන්නේ විදර්ශනාව. හරි එතන විදර්ශනාවෙන් කරන්නේ මේ මනස ක්‍රියා කරන හැටි බලන එක. මනස ක්‍රියා කරන හැටි බලන ඕනම දෙයකට විදර්ශනාවක් කියලා කියන්න පුළුවන්. මොකද ඒ හරහා අපිට තේරෙන්න ගන්නවා මොකද්ද කළ යුත්තේ කියලා. ඉතින් දැන් අපි විදර්ශනාව කියලා කියන්නේ ඒක අපි කරන්න යන්නේ මේක හිත බොන්නකෝ මේක අහන ගම අපි කනට මොනාද ඇහෙන්නේ කියලා ඔන්න ඇස් දෙක පියාගෙන අහනකොට දැන් ඉතින් ශබ්ද ඇහෙනවා. හරි හොඳ වෙලාවට මේ හොඳ ඉතාම හොඳ පරිසරයක් ඒ වගේම ශබ්දක් තියෙනවා. ශබ්ද තියෙන එක හොඳයි. මොකද ඒක හොඳ කමටහනක් අපිට. ඉතින් කුරුල්ල වගේ ස්වාභාවික ශබ්ද තියෙනවා. එන මනුෂ්‍යයත් ස්වාභාවික සතෙක්. මනුෂ්‍යයා විසින් ඇති කරන ශබ්ද තියෙනවා. හරි හිටපු ගම රේඩියෝ එක යනවා හයියෙන්. කලින් අපිට හන ළමයි හරි කවරද කෑ ගහනවා විසල් කරනවා. හරි එතකොට බලන්න තියෙන්නේ මෙච්චරයි. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයට සියුම් කැමැත්තක්ද ඇති වෙන්නේ? සියුම් කැමැත්ත. දැන් මේක අර හුස්ම ඉහළ පහළ යනවා වගේ සියුම් දෙයක්. දැන් මේ කුරුල්ලෙක් පොඩ්ඩක් ඇය ගැහුවා කියලා අපිට මේ මහා තරහක් එන්නේ නැහැ. මහා ලෝභ සිතක් පහළ වෙන්නේ නැහැ. ආසාවක් ආවත් සියුම් දෙයක්. අකමැත්තක් ආවත් සියුම් දෙයක්. ඒ සියුම් දෙය පේනවද කියන එක තමයි බලන්නේ. ගොඩක් වෙලාවට කැමැත්තකුත් නැහැ අකමැත්තකුත් නැහැ වගේ තමයි තේරෙන්නේ. බොහෝ දුරට ඒ සියුම් බව අල්ලගන්න බැරි නිසා වෙන්න පුළුවන් එහෙම තේරෙන්නේ. ඉතින් අපි ඕක විනාඩි 10ක් විතර බලනවා. කනට ඇහෙන්නේ මොනවාද? ඇහෙන දෙයට කැමැත්තක් ඇති වෙනවද අකමැත්තක් ඇති වෙනවද? ඊළඟට අපි තව විනාඩි 10ක් බලන ශරීරයේ දැනෙන දේවල්. දැන් මෙතන හොඳට හුලං තියෙන වෙලාවට හොඳට හුලඟ දැනෙනවා ඒක සැපයි කියලා තමයි අපිට සාමාන්‍ය හැඟෙන්නේ. එතකොට ඒ හුලඟ ශරීරයට වැදුනම කැමැත්තක් තියෙනවානේ හුලඟත් එක්ක හොඳට බලන්න හොඳයි. කැමැත්තක් තියෙනවා. ඊළඟට හුලඟ නැවතුනම අනේ අපරාධි කියලා පොඩ්ඩක් තව ආවනම් හොඳයි කියලා හිතලා හුලඟ නැවතිච්ච නිසා පොඩි අකමැත්තක්. මේක ඔන්න හොඳ සිරුම් තැනක් බලයි. අපේ හිතේ කැමැත්ත අකමැත්ත ඇති. එතකොට බුදුහාඳුරන්ගේ භාෂාවෙන් කැමැත්ත කියන්නේ ලෝභය, අකමැත්ත කියන්නේ ද්වේෂය. බුදුහාඳුරුගේ මේ මනසේ ප්‍රධාන දේවල් තුනයි සිද්ධ වෙන්න ඕන ලබ. එක්ක ලෝභ සිතක් තියෙනවා, එක්ක ද්වේෂ සිතක් තියෙනවා, නැත්නම් මෝහ සිත තියෙනවා. මොකද්ද මේ මෝහ සිත? මේ මෝහ සිත තමයි
මම කියන හැඟීම දැන් කැමැත්තක් එන්නේ ඇයි මේ මම කැමති දේ නිසා අකමැත්තක් එන්නේ මම කැමති අකමැති දේ නිසා ඉතින් මේ ලෝභය ද්වේෂය දෙකම පිටිපස්සේ මෝහය තියෙනවා මම කියන හැඟීම මම කැමති දේ මම අකමැති එතකොට බුදුහාමර තණ්හාව කියලා කිව්වේ මේවා තියෙන මේ කැමැත්ත අකමැත්ත දෙකට යම් කිසි දෙයක් කැමැත්තෙන් අල්ල ගන්න එක තණ්හාව කියලා අපි දන්නවා රත්තරන් රිදී දරුවෝ ගෙවල් යාන වාහන අපි කැමැත්තෙන් අල්ලගෙන දේවා අපි සමහර කරත් අකමැත්තනොත් අල්ල ගන්නවා කියලා හිතලා තියෙනවා නැන්ද අම්මාවනිම සමහරු අල්ල ගන්නවා නැත්නම් මාමන්දි අම්මා තාත්තා පවා සමහරලාට අකමැත්තෙන් අල්ලගන්න පුළුවන් මේ දවස්වල හැමෝම බහුතරයක් අල්ලගෙන ඉන්නේ මොකද අකමැත්තෙන් ආණ්ඩුව පොයන්ඩුවාව අකමැත්තෙන් තමයි අල්ලගෙන ඉන්නේ මේ දවස් රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ඉතින් ආණ්ඩුව කියන වචනේ ඇහිච්ච එක මොකද වෙන්නේ හරි මේවා මේ අලු යට තියෙන ගින්දර දැන් කනට කන දන්නවද ආණ්ඩුව කියලා නේ කන කියන්නේ මස් වලින් ලේ මස් දහර වලින් හැදිච්ච දෙයක් කන් බෙරේට එන්නේ ශබ්ද තරංගයක් පමණයි ශබ්ද තරංගයක් වෙන්නේ ඒ ශබ්ද තරංගය මොකද්ද කියලාවත් කෙනෙක් දන්නේ ඒ ශබ්දය කියන්නේ ආණ්ඩුව මෙහෙම දැන් ආණ්ඩු දෙක තුනක්ම තිබුණා ඔක්කොම අවුල් ඒ කතාව කවුද හදාගත්තේ මනසේ ඒ කතාව තියෙන්නේ මනසේ ශබ්දය නෙමෙයි ඒක දැන් මෙතන මං කිව්වා කලින් ඔන්න බල්ලෙක් කියලා කැත කරා කියලා එතකොට ඔන්න දැන් මෙතන එහෙ වගේ තැනකට සුදුසු තැනක් දෙමු එතකොට ඒකද දැන් ඔන්න ඒක පේනකොට අකමැත්තක් එනවා. දැන් ඇහැට මොකද්ද පේන්නේ? ඇහැට පේන්නේ වර්ණ සහ හැඩතල තමයි. හැමෝගෙම ඇස්වලට පේන්නේ වර්ණ සහ හැඩතල. මේක ඇවිල්ලා බල්ලෙක් විසින් කරපු දෙයක් සුදුසු නෑ මෙතනට. ඒ කතාව කවුද කියන්නේ? මනස. ඒක ඇහැ දන්නේ නෑ. ඒකයි ඇහැට දොරටුවක් කියන්නේ. මේ දොරටුවෙන් ආලෝකය ඇති වෙනවා කියන්නේ. ආලෝකය ඇතුල් වෙනවා ආලෝකය ඇතුල් වෙලා ඇහැ කියන එක කරලා පුතා සෑහෙනවා තම නෑනේ මේ පුතා දන්නවනේ නේ ආලෝකය ඇතුල් වෙලා හරි ඇහැට වර්ණ සහ හැඩතල එකක් මෙයා වෙනවා ඒක මොලේ තේරුම් ගන්නවා මම දැන් දකින්නේ මේ අම්මා මේ කවුරු හරි චොයිස් ඉයා කෙනෙක් හරි මෙන්න ෂෝයක් තම කෙනෙක් ඉන්න හරි දැන් කොහමද මේ දන්නේ මේ සීයා කෙනෙක් මේ අත්තම කෙනෙක් මේ අම්මා කියලා කොහමද දන්නේ පරණ මතකයන්නේ වර්ණ සහ හැඩතල පොඩි කාලේ ඉඳන් ඇතුල් වෙලා තියෙන ඇහැට ඉතින් එතකොට දෙමෝපියන් ගුරුවරු වටපිටාවින් ඉන්න අය දැන් කියනවා මේ අම්මා මේ තාත්තා මේ සපත්තුව මේ මේක මේ බබාගේ ටෝයි කොයි විදිහට කියලා දෙනවා බලන්න ඊළඟ සැරේ අතක නැතුව තියෙන බබාට ආයෙ කියලා දෙනවා කාලයක් යනකොට බබා දැන් දන්නවා මතකයි එතකොට මේ ඇහැට වර්ණ සහ හැඩතල එනවා ඇහැ දන්නේ නැහැ මේ කවුද මොනවාද කුකුත් නැහැ දොරටුවක් තමයි කනට ශබ්ද ඇහෙනවා දොරටුවක් තමයි ඉතින් බුදුහාඳුර මොකද කිව්වේ දුටු දේ දුටුවා තමයි ඇහැ වගේ ඉන්න ඇහැට මේ කිසි ප්‍රශ්නයක් නැහැ පේන දේ දුටු දෙය දුටුවා පමණයි. මේ වර්ණ සහ හැඩතල ටිකක් පමණයි. මොකටද මේ මෙච්චර ඇවිලින්නේ අම්මා? ඇවිලීම තියෙන හිත ඇතුළ. තමන් විසින් හදන කතාවක්. එතකොට මේවට කිය අපි දෘෂ්ටි. අපි බලන විදි. දැන් හැමෝම එකම දෙයට දැවිලින් නෑ නෑ පුතේ හරි ඔයා කියන්නේ හරි හැමෝම එකම දෙයට නෙමෙයි ඔයා කැමති ඔයා කැමති දේ වෙන කෙනෙක් අකමැති දෙයක් වෙන්න පුළුවන්ද? පුළුවන් නේ. මොනවාද? කරවිල. කැමතිද? නෑ. කැමති? ෂා. එහෙනම් ඔයා එක්සෙප්ෂන්. ඇත්තද? සාමාන්‍ය. ආ ඒක නෝ නෝමල්. සාමාන්‍ය ඔය වයසේ දරුවෝ ඒවට කැමති නෑ. ඒවට කැමති වෙන වයසක් තියෙනවා. මේ අපි වගේ. අපි වගේ නේද? අපි වාගේ ඔය වයසේදී කැමති නැහැ. ඉතින් එතකොට එකම පුද්ගලයා වුණත් කැමැත්ත අකමැත්ත වෙනස් වෙනවා. එතකොට මේ කැමැත්ත අකමැත්ත විශ්වාස කරන්න පුළුවන් වෙනස් වෙනවා.
ත්‍රස්තවාදීගෙන් අහන්න මේ මිනිස්සු මරණ එක හරිද කියලා කියනවා හරි. ත්‍රස්තවාදීයා විසින් ඒකට ජස්ටිෆයි කරලා තියෙනවා, සාධාරණීකරණ කරලා තියෙනවා. අපි කියනවා ඒක වැරදි. එයා කියන එක හරි කියලා. ඒතකොට මොකද්ද දැන් හරි? මේ ලෝකේ හරි වැරද්ද කියලා දෙයක් නැහැ. ඔක්කොම දෘෂ්ටි කෝණයක් තමයි. මොකද තමන් බලන දෘෂ්ටියයි. නමුත් අපි මෙයා වෙන ෆයිට් කරනවානේ. දැන් තාත්තා සාමාන්‍ය පරික්කු වලට ලුණු වැඩියෙන් දැස ලුණු අඩු වෙනවා. අඩු වෙනවා. සාමාන්‍යයෙන් ගෙදරක කැමකේ ගුණාත්මක දේ තීරණය වෙන්නේ තාත්තා කැමති විදිහට නෙවෙයි අම්මෝ අනිත් අයට හැදගෙන. නේ? වෙන කෙනෙක් ඇවිල්කුවද අද පරික්කු හරි නැහැ කියලා. තර අම්මි දන්නවා ලුණු මදි නේ ටිකක්. දැන් පරික්කු වලට අවශ්‍ය ලුණු ප්‍රමාණය කොච්චරද? කාටවත් කියන්න බෑ මේ ලෝකේ හරි වැරදි කියලා දෙයක් නෑ. හැමදේම දෘෂ්ටියක් තමයි. හැමදේම දෘෂ්ටිය පනම්ත අපි සටන් කරන්නේ කොහමද? මේ මගේ හැටි. මට ඕන විදියට කරුණාකරලා පරිප්පු හදයි. එහෙමනි තමයි. මට ඕන විදියට පරිප්පු හැදුවේ නැත්තම් මැඩම් ෆේල්. සර් ෆේල් වගේ මැඩම් ෆේල්. හරි. එහෙම ප්‍රශ්න තමයි කියන්නේ. වෙනම පරිප්පක් කන්න එනවා. ඉතින් එතකොට අපි ගිය සමානේ කතා කරමු. මට ඕනද? ඉතින් මෙතන බිලියන 7ක් විතර ඉන්නවා මිනිස්සු. හැමෝම කියන්නේ මේ මගේ කනේ. ලබන් සමාන අදාය ගෙනම අපි ෆොටෝ එකක් කරන් ගෲප් එකේ දාන්න. ආන්ටි සරෝජිනි හරි. ඉතින් ඕක තමයි අපි දැන් විනාඩි 10ක් බලමුද මේක. එතෙ මේක බලන්න පුළුවන්. මේක බලන්න හරි ජොලි. මම බලමු. එන්න වාඩි වෙන්න. බලන්න බලන්න. දැන් කුරුල්ලන්ගෙන හොඳ අනුග්‍රහයක් ලැබෙනවා. විනාඩි 5ක් බලමු. ඇහෙන දේ ට මොකද දැනෙන්නේ කියලා. දැන් මෙච්චර කාණ තියෙනවා. ඇස් දෙක වහා ගන්න. ඇහෙන්නේ මොනවද කියලා බලන්න. ඇහෙන දේට පොඩි හරි කැමැත්තක් පොඩි හරි අකමැත්තක් දැනෙනවද කියලා බලන්න. විනාඩි 5ක්. බලන්න.
Sadu, sadu, sadu. Film kemetta katemetta balagan kuluangi nade. Nah, kira pertanyaan mana? Hari, nah kira pertanyaan. Awasan masih tahu nadi pahakaran, tapi syari ini tu dani nade balam. Itu pasti nama temu netang putala kata madu. Ada first day ni. Balan na, betul nade sama ni rasnya aktif nawan. Estek awahagi na, syari ini tu අවදානිය යොමු කරාම ඒ රස්නේ තව දැනෙනවා. ඒකට හුලඟ එන යන එකක් දැනෙනවා. බලන්න ඊළඟට වාඩ් ලයින් ඉරියව්වේ පොඩි පොඩි අපහසුතා තියෙන්න පුළුවන් දැන්. දන ඉස්සරේ දෙනවා වෙන්න පුළුවන්. හරි. කකුල හිරි වැටිලා ඉන්න පුළුවන්. පස්සරි දෙනවා වෙන්න පුළුවන්. නානක් ප්‍රකාර සමහරට කොන්ද රිදෙනවා. ඒත් ඒවත් පොඩ්ඩක් බල බල ඉන්නේ ඒ මොන හරි රිදෙනවා නම් එතනට අවදානිය යොමු කළා බලන්න මේ රිදෙන එකට පොඩි කැමැත්තක් අකමැත්තක් තියෙන විදෙන එක ඉතින් කැමැත්තක් එන්නේ නැහැ සා පොඩි අකමැත්තක් තමයි එන්නේ ඔය අකමැත්ත බල බල ඉන්න පුළුවන් පොඩ්ඩක් හොඳයි තව විනාඩි 5ක් වෙනනම් අපි ශරීරයට අවධානය යොමු කරමු දැන් පටන් ගන්න
Sadhu, sadhu, sadhu. දැන් ශරීරයට අවධානය යොමු කරන් ඉන්න ගමන් අර මෝටර් බයික් එකක් ඇහුණා නේද? එහෙනම් මොකද වුනේ? පොඩි අකමැත්තක් ආවද? නැත්නම් ඒක තවත් ශබ්දයක් පමණයි කියලා හිතුණාද? අකමැත්තක් ආවද? කොහොමද? අකමැත්ත පෙවුණාද? පෙවුණා. කැමැත්ත හෝ අකමැත්ත බලනවා කියන එක දැන් තේරෙනවද? පේනවා නේද? ඒක ලොකු දෙයක්. ඒ කැමැත්ත අකමැත්ත පේනවා කියන්නේ. හරි. එහෙනම් අද සාමාන්‍යයෙන් කියන්නේ භාවනා සාර්ථකද නැද්ද කියලා නම් අතිශයින් සාර්ථකයි කියලා කියන්න පුළුවන්. කැමැත්ත අකමැත්ත පේන එක අනුව. පොඩ්ඩකට මම පෝස්ට් කරලා අපේ Zoom එකේ පෝස් කරන්න ඕනෙත් නෑ. පසුවේ පරමක් කරමු. ડોક્ટર සරත් අද කොහමද තත්වේ? අද මොනවද? අද සාමාන්‍ය විදිහට ඉතින් කෙරුණා මුල ටික ඉතින් මෛත්‍රී භාවනාවයි ආනාපාන සතියයි. ඔව්. එකක් මම සක්මන් භාවනාව නම් කළා. මම වැඩි කරන්නේ නැහැ නේ ඒක සාමාන්‍යයෙන්. ඔව්. අර මදිෂ දෙක කරන ටික විතරයි මම තනියම කරලා නැහැ වැඩි එක. ඒක හැබැයි ඒක මට හිතුණා සෑහෙන සාර්ථකත්වයක් තිබුණයි කියලා ඒකේ. මොකද අර ඒ සක්මන් කරනකොට අර හිත එහෙම යන ගතිය එහෙම හුඟක් අඩු වෙනවා. මොකද ගියත් ඉක්මනටම එනවා ආපහු ඒක. හරි. අර ආනාපාන සතියේ වඩා ආනාපාන සතිය කරනකොට හිත ගියොත් එන්න ටිකක් වෙලා යනවා සමහර වෙලාවට. නමුත් සක්මන් කරනකොට මට තේරුණා යන් ගියාම ඉක්මනටම ආපහු එනවා වගේ. ඒක මට හුඟක් හොඳයි කියලා හිතුණා. ඒකෙන් මම පොඩ්ඩක් තීරණය කළා පොඩ්ඩක් සක්මන් ටිකක් කරලා බලන්න ඕන කියලා ඒ භාවනාව. ඒක මිසක් දැන් මේ විපස්සනා කරනකොට නම් ඉතින් සද්ද මෙතන ඇහුනේම නැහැ. අපේ සද්ද ඇහුණානේ නේද? ඔව්. මේ පැත්තේ ටිකක් ඇහෙනවා ඒක. මම ඉතින් ඒ වෙනුවට ඉතින් පොඩ්ඩක් සිතිවිලි ගැන බැලුවා. සිතිවිලිත් නිකන් මා අමුතු අද අර සාමාන්‍ය සිතිවිලි මට දුවනකොට දුවන්නේ මගේ සිතිවිලි, මගේ අතීතය හරි මගේ අනාගතය හරි මට සම්බන්ධ දේවල්. ඔව්. අද නිකන් ඔය නිකන් තේරුමක් නැති දේවල් වලට හිත ගියා කියලා මට හිතන එක පාට එහෙම. ඒකත් අපේ පුඩි. ඔව්. ඒකත් ස්වභාවය ඉතින් අපේ. ඔව් වෙන්නද හීන හීන වගේ පොඩි කෑලි කෑලි එන්නෙන් ඉනෝ හිතට ආවා. ඒ ආරෙන්න ඉතින් සාමාන්‍යයෙන් ඉතින් සද්දවලට ශරීර වේදනාවට එහෙම ඉතින් අපි මම හිතන්නේ දැන් පුරුදු වෙලා වේකට වැඩි අක්කමැත්තක් දැනෙන්නේ නැහැ වැඩි. ඒ මොකද දැන් ප්ලේන් එකක් යනවා කලි මෝටර් බයික් එකක් කියලා. හදේ යා ඉතින් ડોક્ટર සරත් මේ සක්මන තමයි බුද්ධ ශාසනයේ වැඩි හරියක් දෙන රහත් වෙච්ච භාවනාව. සක්මන ඒකට කලින් තේරෙලා තිබුණේ නැහැ. මට අද තේරුණා හොඳට මේක හිත ආපවෙනවා ඉක්මනට මේකට කියලා. හිත තියාගන්න හරිය ලේසි කියලා මට හිතුණා. ඔව්. ඒක හොඳයි. කලබල වෙලාවක වුණත් පොඩ්ඩක් අපි ඒකනේ මේ හිත අවුල් වුණාම චුට්ටක් ඇවිදින්නේ අපි. නේද? විශේෂයෙන්ම ඔෆිස් එකේ හැම මොනාහරි මීටිමක් හැම දෙයක් අවුල් වගේ වුණාම ඉතින් I need to clear my head කියලා පොඩ්ඩක් ඇවිදිනවා කට්ටිය පොඩ්ඩ එළියට ගිහින්. සාමාන්‍යයෙන් එළියේ ඇවිදින්න පුළුවන් නම් තවත් හොඳයි ડોક્ટર සරත් මේ සබාධර්මයක් එක්ක තියෙන ලොකු කාමින් ඉෆෙක්ට් එකක්. ඔව්.
හොඳයි thank you මේ චිත්‍ර මිස්ට කොහමද අද මම මෛත්‍රී භාවනාව ඒ ටික හොඳට කළා ආනාපාන සති භාවනාව කරා නමුත් අද එච්චරම සාර්ථක නෙමෙයි ටික නිදිමත ගතියක් තිබුණා එකක් කීප සැරයක් හිත විසිරිලා ගියා එුණට මං අර වීර්යෙන් කරන්න අද භාවනාව කරන්න ඕනි කියලා හිතන් දිගටම හිටියා ඊළඟට විදර්ශනා භාවනාව කරද්දිත් අර සරත් කිව්වාගේ අර ඉඳගෙන ඉන්න එක දැන් අර පුරුද්දට ටිකක් දැනෙනවා තද ගතියක් දැනෙනවා ඉඳගෙන ඒක නමුත් ඒක විඳගෙන ඉන්න පුළුවන් ඊළඟට අර ශබ්ද කීපයක් ඇහුණා නමුත් ඒවත් අර උපේක්ෂාවෙන් තමයි ඒක ගැන හිතුවේ මේ ශබ්දයක් ආවා ඒක අනිත්‍ය වෙන දෙයක් ඒක මම ගණන් ගත යුතු නෑ කියන චේතනාවෙන් තමයි ශබ්දය මම අරගත් එක ඒක ගැන දේශයකින් එහෙම බැලුවේ නැහැ ඒ ටික තමයි අද දවසේ කියන්න තියෙන්නේ හොඳයි චිත්‍රමිස්ගේ සාමාන්‍යයෙන් සමාධිය ගොඩක් හොඳයි ඉතින් චිත්‍රමිස් ඕනම කෙනෙක්ට ඕෆ් දවසුත් තියෙනවා ඒ නිසා ඒක ඉතර හිතන්න ඕ අද මට මේ මම හැබැයි හැමදාම භාවනාව කරනවා හැමදාම රැට කරනවා මම අර මේ මම සක්මන් භාවනාව කරන්නේ මම ඒ වෙලාවේ අර අසුබ භාවනාව කරා ඇඟේ කොටස් වලට ඒක ටිකක් හොඳට කරා මම මේ මිනිත්තු 20 thank you අපේ මාධව කොහමද අද දවසේ අද ටිකක් මගේ හිත අරහිමේ ගියා මොකද මම නිකන් පසල් එකක් වගේ ටිකක් මනස වෙහෙසන වැඩක් කර කර ඉඳලා පටන් ගත්තේ එතකොට මනසේ ඇක්ටිවිටි ඇටි ස්ලෝ ඩවුන් කරන ටිකක් වෙලා ගියා ආනාපාන සතිය අන්තිම හරිය වගේ යනකොට හොඳට සෙටල් වුණා සක්මන් භාවනාවත් මම කෙරුවා මට හැබැයි ඒක කරද්දී ඒක නිකන් වැඩක් නෑ වගේ ස්කූප් ෆීලිං එකක් ආවා නිකන් මොකද මේ ඒක නිකන් ෆීලිං එකක් මේ සද්ද වලට මේ හිත යොමු කරගෙන අහන් ඉන්නකොට මට මාදර් දැන් අවට සද්ද හිතේ කැළඹිල්ලක් ඇති වෙන ඒවා දැක්කම දැන් එකපාරට අඳුර ගන්න බැරි වෙච්ච සද්දයක් හරි සඩන් සද්දයක් ආපුවම තමයි ලොකු කැළඹිල්ලක් එන්නේ ඒක නිකන් අර හදිස්සියේ මම හිතන්නේ අර සෙල්ෆ් ප්‍රිසර්වේෂන් එකක වෙන එකක් දුවන්න ඕන දෙයක්ද වගේ කියලා මේ සද්දට ඒ වගේ මේ එහෙම දෙයක් ආවේ ෆීලිංගස් වලට මේ ඇඟට දැනෙන දේවල් වලට මේවා කරපුවා මට අද මම හිතන්නේ අද සෑහෙන ඔනෙස්ට්ලි මට හිතුණා දැන් සුළඟක් වදිනකොට සියුම් සතුටක් දැනෙනවා රිදෙන තැන් ගැන සියුම් අකමැත්තක් තියෙනවා ඒක තේරුණා හොඳට මම හිතන්නේ මනසට යක ඔනෙස්ට්ලා තියෙනවා නැත්නම් ඒක පිළිගන්න අකමැත්තක් තියෙනවා මම හිතන්නේ මනසේ ඒක අඩු වෙනවාද හොඳයි ඒක එක්සලන්ට් මේ මාධවට සක්මණ නිකං කරනකොට කම්මැලි වගේ නම් සක්මණ විදර්ශනාක විදිහට කරන්න පුළුවන් මාධව මොකද පාය යටිපත් වලට හැම දෙෙම එකම විදිහට නෙමෙයි දැනෙන්නේ ඔව් එකක් තමයි එතන අනිත්‍යභාවය මෙනෙහි කරන්න පුළුවන් ඊළඟට සයන්ටිෆිකලි දැන් ඔයා දන්නවනේ ඒ දැනෙන එක මොළෙන් තේරුම් ගන්නකොට දැනෙන එක වෙනස් වෙලා ඉවරයි හරි එතකොට අපිට සාමාන්‍යයෙන් මේ දොරටු වලින් එන සියලුම දේ අපි රස වින්දනයක් හෝ මොනාහව වින්දනයක් කරනකොට සාමාන්‍යයෙන් පෝස්ට් මෝර්ටම් එකක් යන්නේ ඒ අපිට කිසිම දෙයක් ඒ වෙලාවේදීම අල්ලගන්න බෑ ස්පීඩ් එකත් වැඩි අපේ මනස ටිකක් ස්ලෝ මේවා ප්‍රොසෙස් කරන එක ඉතින් හැමතිස්සෙම අපි පාස්ට් දෙයක් තමයි මේ එක්ස්පීරියන්ස් කරන්නේ කවදාවත් එක දෙයක් ඒ මොහොතේ එක්ස්පීරියන්ස් කරන්නේ නැහැ අපි මොකද මේ මොහොත කියන එක ෆාස්ට් වැඩි හරි එතකොට එතන whatever you are experiencing it's not real it's gone
තේනවද? හරි. ඒකවල හොඳ විදර්ශනා මොහොතක් ඒක. අර මුළු ජීවිතේම අපි ඒක පිටප පිටපලයි ඉතින්. ඒක තේරුම් ගන්නකොට ඒක වෙනස් වෙනවා. මොකද අපි තේරුම් ගන්න process speed එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නැති වෙච්ච දෙයක් අපිට දැනෙන එක. ආ අපි මේ නැති වෙච්ච දෙයක් මේ මේ රස විඳින්නේ. ඒක ඇත්තටම නෑ එතන. මේ හොඳයි මෙතන මේ මං හිතුවේ අපි ටික ටික කාල වේලාව මෙයා වෙන්න ඕන. ඉතින් අපි දැන් පැය දෙකේ ප්‍රමාණ ඉක්මවලා ගිහින්න ඒ නිසා අපි නවත්තමු. එහෙනම් thank you very much අද මේ මෙතන physically ඉන්න අයට මේ අපේ සර් ડોક્ટર සරත් චිත්‍රා මිස් මාධව ඔස්ට්‍රේලියාවෙන් සම්බන්ධ වෙන අපිට අපරල් සතුටේ අපේ කල්යාණ මිත්‍ර දීප දෙනක්. එහෙනම් අපි අද පුණ්‍යානුමෝදනා සිදු කරමුද? අද දවසේ අපි භාවනා කිරීමෙන් සහ උපෙන් ධර්ම කරුණු සිහි කිරීමෙන් ලබාගත් සියලුම පින්කින් කැමැති සියලු දෙනාටම ලැබේවා. ඔබේ නමින් මිය පරලොව සිටින අයට මේ පින් ලැබේවා. මේ පින් ඔබ සියලු දෙනාටම ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවය ආරක්ෂාව ලැබේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.